ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයේදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ඉපොළොදු පොරයාතුමාරු අන්බෝ සුභිච්ඡමාන එදිරිදානම් ඔබගේ ජනතා වරමෙන් මාව නම් මේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ඔබ පත් කරන්නේ මගෙන් පස්සේ එන විධායක ජනාධිපතිවරයෙක් පිළිබඳව මට විශ්වාසයක් තියන්න බැහැ. විධායක ජනාධිපති ධූරය ගත්ත තීන්දු ඒ තීන්දු ගත්ත සමහර විට දූෂණය මුල් කරගෙන වෙන්න පුළුවන්. හැබැයි එකෙන් උනේ මේ රටේ පොදු මහ ජනතාවට අගතියක්. මැතිවරණ හතරක් රටට බරක්. මැතිවරණයකට මිලියන 10000ක් ඔබේ මුදල් වියදම් කරනවා. මේ රටට මැතිවරණ දෙකක් ඇති. දැන් IMF එක දෙන්නේ අවුරුදු 4කටම ඩොලර් බිලියන 4යි. විදේශයේ ඉන්න අපේ මිනිස්සු ටිකට සැලකුවා නම් මේ ඩොලර් බිලියන 4 මිනිස්සු එවනවනේ. එක අවුරුද්දෙන් එවනවනේ. මගේ වැඩපිළිවෙල තුළ ඩොලර් බිලියන 9ක් එම නැත්නම් දළ දේශීය නිෂ්පාදනයේ 111කින් වැඩි කරන එක මැජික් එකක් නෙමෙයි. ඕන චේතනාව, ඕන දැක්ම, ඕන අවංකත්වය. ඒක නැතුව කවදාවත් මේක කරන්න බෑ. මට දේශපාලනේ ගන්න තිබ්බේ තීන්දුව දෙකයි. එකක් මේක හොරුන්ටම බාර දීලා අයින් වෙන්න. එහෙම නැත්නම් මගේ යුතුයකම විදියට මේ රටට කරන්න තියෙන මගේ යුතුයකම විදියට මම මේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා.